පකිස්තානයේ කර්මාන්ත සමූහයක කළමනාකරුවෙකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයෙකුට අමානුෂික ලෙස පහර දී පුලුස්සා ඝාතනය කිරීමේ සිද්ධියක් ඊයේ පකිස්තානයේ සියල්කොට් නගරයෙන් වාර්තා වුණා. මෙසේ ඝාතනයට ලක්ුණේ වසර 11ක පමණ සිට පකිස්තානයේ සියල්කොට්හි පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සාමාන්‍ය අධිකාරීවරයෙකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර දියවඩන නැමැති පුද්ගලයෙක්. මෙම ක්‍රූර ඝාතනය සම්බන්ධයෙන් මේ වන විටත් පුද්ගලයන් 118 දෙනෙකු පකිස්තාන පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇති අතර අදාළ ඝාතනය සිදු කළ ප්‍රදේශය ආශ්‍රිත CCTV දර්ශන ඔස්සේ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ මෙලෙස ශ්‍රී ලාංකිකයෙකු කුරිරු ලෙසින් ඝාතනයට ලක් කළ දිනය පාකිස්තානය ලැජ්ජාවට පත් කළ දිනයක් බවයි. එමෙන්ම මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට වහාම නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් පෞද්ගලිකව මැදිහත් වීමට සූදානම් බවත් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ මෙම ම්ලේච්ඡ සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම සිදුවීමෙන් ශ්‍රී ලාංකිකයන්ට සේම මනුෂ්‍යත්වයේ අගයන ලෝකයේ සැමටම බලවත් කම්පනයක් එල්ල කළ බවයි. එසේම මේ පිළිබඳ පාකිස්තාන රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දෙස ශ්‍රී ලංකා රජයත් සමස්ත ජනතාවත් දැඩි විශ්වාසයෙන් යුතුව බලා සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙනවා. පාකිස්තානයේ වෙසෙන සෙසු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙස පාකිස්තාන රජයෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපතිතුමන් වැඩිදුරටත් ඉල්ලා සිටි බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙම අමානුෂික ඝාතනය හෙළා දැක තිබුණේ මෙලෙසයි. මෙතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් පකිස්තානයේ සිදු මෙම ම්ලේච්ඡ සිදුවීම සමග ජනබලවේගයේ කම්පණයට හේතු බව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. මේ මහතායම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ප්‍රියන්ත කුමාර මහතාගේ මෙම ඛේදනීය මරණයෙන් තැවුලටපත් පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කරන බවයි. මේ අතර ප්‍රියන්ත කුමාර මහතා පදිංචිව සිටි ගණේ මුල්ලේ පිහිටි නිවසට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද අද පස්වරුවේ පැමිණියේ ඔවුන්ගේ සංවේගය පළ කිරීම සඳහායි. ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුර ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඇත් ගුවන් යානයකින් අනිද්දා දිවයිනට රැගෙන එන බව පාකිස්තානයේ මෙරට මහකොමසාරිස් වයිස් අද්මිරාල් මොහන් විජේවික්‍රම මහතා ප්‍රකාශ කළා. පකිස්තානයේදී ඉත අමානුෂීය ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතා පදිංචිව සිටි ගණේමුල්ල කැන්දලියද්ද පාළුව ප්‍රදේශයේ පිහිටි එතුමාගේ නිවස සොයාගෙන ලයිව් ඇට් ඉට් කණ්ඩායමේ අප පැමිණියා. නිවුස් වලින් තමයි මම මේ අමානුෂීය ප්‍රහාරය ගැන දැනගත්තේ. බොහොම අසරණව මානසික වේදනාව විඳිනවා. මම රජයෙන් සහ පකිස්තාන රජයෙන් ඉල්ලා සිටින්නේ මේ සඳහා සාධාරණ පරීක්ෂණයක් කර අපිට සාධාරණයක් කර දෙන නිසා. ඒ උදේ ස්ට්‍රයික් එකක් ගිහිල්ලා තිනවා ෆැක්ටරියේ. ස්ට්‍රයික් එක වෙලාවේ මෙයා ඇතුළේ ඉඳලා තියෙන ඔෆිස් එකේ දැනට දැනගන්න තියෙන මේ කරුණු අනු. මේ අන්තවාදී කොටසක් ඇවිල්ලා පෝස්ටර් වගේ ෆැක්ටරිය ඇතුළේ ගැහුවා කියනවා. ඊට පස්සේ මෙයා කිව්වලු ඔය පෝස්ටර් ඇතුළේ ගහන්න දෙන්න එපා කියලා. ඒක කිව්වා කියලා තමයි මෙයා වැදගෙන ගිහිල්ලා තියෙන්නේ. මගේ අයියා ඉන්නේ කරාචි වල දැන් අයියා ඒගොල්ලොත් එක්ක සම්බන්ධකම් තියාගෙන යනවා. මොකද දැන් ඊළඟට කරන්න කියලා. බොඩි එකේ පොඩි කොටස් ටිකක් ඉතුරු වෙලා තියෙනවා කියලා තමයි එහෙන් දැනුම් දීලා තියෙන්නේ. එවන්ඩ මොනෝhari ශරීරයේ කොටස් ඉතුරු වෙලා තිබුණොත් එවන්ඩ ඒගොල්ලෝ තීරණය කරනවා කිව්වලු නැති වුණොත් ඉතින් බොඩි එකක් නැති විදිහට තමයි දැනට තියෙන ආරංචි.